डम्मी कथागर निमे अपे मुरुत्यु आनंद हांद्रोये नालिका कथागल मे वसर सूत्र अभी आलवर मेन मे विधि मुनवा कथाकल මොනවා කිව්වත් අද මේ පාලකයා පිළිගන්නේ නැත්තර පත්පෙලා තිබෙන්නේ අද අපේ රට අවුල් වියවුල් වෙලා ඉවරයි හරි පැන හරි වැඩ කරන්න අද මිනිස්සු නැ සම්බන්ධීකරණයක් නැ දේශපාලඥයින් සුදුසු නිලධාරීන් සුදුසු සංවර්ධ එක්කෙනෙක්වත් නැ පැහැදිලිව පේනවා ජනතා බලය ගත්තත් ජනතා බලය දුන්නත් අද ජනතාවට කවදාකවත් නැති විදිහේ දුක් වේදනා කන්දක් අද විඳින්න ජන සිද්ධ වෙලා තිබෙන්නේ समार बड़े अड़ियम उद्दम वेड़ेनवा अहंकार अद विशेष वैद्य बड़कार विशेष नाम ताम कलक्री बीत जनता पपरा अपे बनपते देवज सूत्र यमराज नींदु मे सूत्रे कीरती मुखद ඔබේ අවකලත් නෙමෙයි ඔබේ තාත්තකලත් නෙමෙයි ඔබේ සහෝදරයාකලත් නෙමෙයි ඔබේ වෙන කෙනෙක්කලත් නෙමෙයි උඹ කරගත්ත දේ උඹම විඳපන් මේකයි කියන්නේ අද අපට වෙලා තියෙන මේ ටික තමයි වෙන මොකක්වත් නෙමෙයි ආණ්ඩුව ජයග්‍රහණය කරන්න පෙරමුණ ගත්තනම් ආණ්ඩුව ඉදිරියට ගෙනියන්නත් අපට පෙරමුණ ගන්න අපි ගන්නවා නමුත් ගත්තර වැඩක් නැහැ මහින්ද රාජපක්ෂ මහත්තයා කිව්වේ මොකද්ද ත්‍රිසිංහල ආදිපති එවැගේම ජනරංජන රෝහණ නොයේ සම්මාන නම් ලැබුණා. නමුත් මහින්ද මහත්තයෝ තව ටික දවසක් කියනකොට මිනිසුන්ගේ හදවතින් ඔබත් ඈත් වෙනවා. මොකද ඔබේ තෘෂ්ණීය භූත භාවය ද සලකන්නේ ඔබටයි මිනිස්සු. ඔබ මේ ඉන්න සත්‍යය තවදුරටත් ඉන්නවනම් කතා බහ නොකර ජනතාව ටිකෙන් නෙමෙයි අනාගතයේදී රාජපක්ෂලත් මං ඉතරා ජනතාවගේ අදවතින් ඈත් වෙනව නෙමෙයි අනාගතෙකුත් නැති වෙයි කියන එකයි අපිට ඉතාම පැහැදිලිව පේන්නේ අපේ ඊළඟ පියවර තමයි ජනතාව සම්බන්ධ කරගෙන ඉදිරියට ගිහිල්ලා දැන් බලා හිටිය ඇති තවදුරටත් බලා ඉන්නවද රටට උචිත හරට ගැළපෙන ජනතා හිතවාදී අපි වැඩපිළිවෙලක් යොදනවාද කියන එක දැන් අපිට හිතන්න වෙලා තිබෙනවා විශේෂයෙන්ම වෛද්‍යවරු මොකද්ද කියන්නේ රට වහන්න රට වහලා ටිකක් බලන්න අපිත් කියන්නේ ඕක තමයි ජනතාවට හොඳට කණ්ඩ දීලා ජනතාවට එන්නත හොඳට දීලා මේ රට හදන්න පුළුවන්කම තිබෙනවා නමුත් ඒකක්වත් පිළිගන්නේ නැහැ අර වටේ ඉන්න පුරෝහිතයෝ කේ වටේ සත්‍යක බක බ්‍රහ්මියෝ කියනවා තමයි පිළි අරගෙන අද වැඩ කරන්නේ ඔන්න උතරයි බැරදිච්චන රජ නිලධාරීන් බොහොම කලකිරිලා ප්‍රධාන නිලධාරීන් කලකිරිලා මහා සංගරප්පේ කරකිරිලා සමහර ඇමතිවරු කලකිරිලා දිසාපාවම් පාමොක්ලා පාරට බස් වෙලා ඉන්නේ හොඳයි දැන් මේ අවස්ථාවේදී මම මේ දැන් ටිකක් සැර කතාවක් මුරුත්ටි ආනන්ද හඳුරු කිව්වේ තමන්ගේ පන්සලේ තමයි හෙවන දුන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට පෙරදුනාට පස්සේ කන්න බොන්නක් දුන්නා අනිත් එක මහින්ද රාජපක්ෂ මහත්තයා ඉතාමත් හතුරින් මේ ගෙදර ඉන්නවා වගේ බොහොම නිස්සරණාධ්‍යාසෙන් මන භවනා කරගෙන හිටපු තැන තමයි මුරුත්තට්ටි හාමුදුරන්ගේ මේ පන්සල අපේ නායක හාමුදුරනේ මොකද මේ ටිකක් සැරට කතා කරන්න පටන් ගත්තේ ඇත්තෙන්ම අපේ සභාපතිතුමනි අපි මහින්ද රාජපක්ෂ හිටපු අපේ ජනාධිපතිතුමාට වර්තමාන අගමැතිතුමාට අපි අභයාරාමෙන් සෙවණ දුන්නේ එතුමාට. අභයාරාමයේ සෙවණ නිසා තමයි ගාක් දුරට අද වේ කයිවාරු ගහන එහෙම නැත්නම් මහා තැන් වල වැජඹෙන ඇත්තන්ට පාරක් කැපුර නිවහනක් අභයාරාමෙ. ඉතින් අද ඒක මතක තියෙන්නේ මහින්ද රාජපක්ෂ මැතිතුමාට පමණමයි. වෙන කිසිගෙන මතකක් නැහැ. සමහර නායකයන්ට සමහර ඇමතිවරුන්ට සමහර ලොකු උදවියට අභයාරාමයක් තියනවාද කියලාවත් මතක නැහැ. නමුත් අපට මතකයි. නමුත් අපි ඒ සියල්ලක්ම කරේ මේ රටේ ජනතාවගේ ප්‍රසාදය දිනාගෙන ජනතාවගේ හදවතේ දිනාගත් ජනතාවගේ දාඩියම ගඳ සුවඳ තේරුම් ගත්ත මහින්ද රාජපක්ෂ මැතිතුමා නිසායි. නමුත් අතු නැත්නම් අපි කවදාකවත් සෙමනක් දෙන්නේ නැහැ මෙතන. එතුමා කළ සේවාවට මොකද යුතුයකම් කෙලෙහි ගුණ කියන තුමා අගතන් පැමිණියක් කෙනෙක් තමයි මහින්ද රාජපක්ෂ මැතිතුමා වර්තමාන අගමැතිතුමා අනිත් පැත්තට ඒක ඇත්තෙම නැහැ මෙන්න මේන සම ලොකු හිතේ අමාරුවක් ඇති වෙලා තිබෙනවා මේ ආණ්ඩුව බලයට පත් කරන්න ඉස්සෙල්ලා අපි ගොඩාක් මේ තිබිච්ච අඩුපාඩුකම් දැනගෙන තමයි
මේ ආණ්ඩුව බඩේටපත් කරන්න කොටස්කාරයෝ බඩපත් වුණේ. නමුත් අද දිනපතා අපි ළඟට ගලා එන ලියුම් ටික දැක්කම සමහර ඒවා කියවන්නවත් බෑ. අපටත් බනිනවා, මාතංගරත් වෙනත් බනිනවා, රාජපක්ෂ මැතිතුමාවත් බනිනවා, ජනාධිපතිවරුත් බනිනවා. ඕන වෙලාවක ඔය රටේ ඕනම නායකයෙකුට ඇවිල්ලා අභයාරාමයට මේ ෆයිල් ටික කියවන්න මිනිතුන්ගේ හදවත් මොනවද කියලා කිය කියවන්නේ මොනවද කියලා බලා ගන්න පුළුවන්. නමුත් මේ ආණ්ඩුව බඩේට පත් වෙච්ච අපට කරපු අපට අර වහිනකොට හරි හිතර අමාරුවක් ඇති වෙනවා. අනේ මේ අපි බඩේට පත් කරපු නායකයින්ට නේද මේවා මේ කියන්න කියන එක. අන්න ඒ නිසා තමයි අපේ සභාපතිතුමනි නිරන්තරයෙන් බලන්නේ ආණ්ඩු පෙරලන්න හදනව නෙමෙයි, ආණ්ඩු විරක් කරන්න හදනව නෙමෙයි. අත්තරගත් බඩේ ආණ්ඩු රැක ගන්න අපි හැම වෙලේම කල්පනා කරන්නේ. නමුත් මේ නායකව විතන්නේ අපි ආණ්ඩු වෙනස් කරන්න හදනවා කියන එක. නමුත් ඔවුන් තුර කෙරෙහි ගුණයක් කියන එක ඇත්තේම නැහැ. ඉතින් මට එක වෙලාවකට හිතලා තියෙනවා අර දියේ යන දණ්ඩට පිහිටක් වෙලා පෙර සිට දුදනං හට පිහිට නොවව යන බස සැබෑ කළ මට කියන එක නම් දැන් නම් නිරන්තරවම ජප කරන්න වෙලා තියෙන බවයි පේන්නේ. ඔව් අපේ නායක හඳුරන්නේ මේ අභයාරාමයේ කියලා කියන්නේ ජේ.ආර්. ජයවර්ධන මහත්තයා මේ දිනේ රැස්වීම තියන්න එපා කියලා තහනම් කරපු වෙලාවේ රැස්වීම තියලා අන්තිමට ජේ.ආර්. ජයවර්ධන මහත්තයා පොලිසියෙන් වෙඩි තිබ්බා. ඔය අභයාරාමයේ ඇතුලේ තරුණයෝ දෙන්නෙක් මැරිලා වැටුණා නායක හඳුරන්නේ. ඔබ වහන්සේට ඒ කාලෙත් මතක ඇති අභයාරාමයේ කියලා කියන්නේ පන්සලක් වගේම සටන් බිමක්. දැන් අපේ හඳුරන්නේ ඉතින් මේ පත් කරගත්ත ආණ්ඩුවට තාම බොහොම ටික කාලයයි ගිහිල්ලා තියෙන්නේ. මේ නායකයෝ හදාගන්නවයි කියලා කියන වගේම මට නිකන් තේරෙනවා ඔබ වහන්සේ කතා කරන්නේ කොයි පැත්තටද කියලා. අපේ ජනාධිපතිතුමා වටේ ඉන්නවා කේවට්ටෝ පිරිසක්. වැඩ බැරි තාසෙල්ලා ටිකක් ඔන්නේ අර කාටත් තේරෙන භාෂාවෙන් කියවොත් උන්ට වැඩ බෑ. අන්නේ මේ ඒ අය ගැන කියන්නේ කැබිනට් එකෙත් ඉන්නවා තමයි අර කලින් සත පහක වැඩක් කරන්නේ නැහැ. හැබැයි නමට ඇමති සමහරක් නිලහරිනේම අත්සරක් ගහන්නේ නැහැ. සමහරක් කට්ටිය මේ ජනාධිපතිතුමාවත් වැඩි පාර යවන්න උත්සාහ කරනවායි කියන හැඟීම වහන්සේට තියනව නේද? ඔව්. ඇත්ත වශයෙන්ම සභාපතිතුමනි රාජ්‍ය නායකයාට අවශ්‍යකම තිබුණත් රට හදාගන්න ඉදිරියට යන්නට අර අපි මතක් කළේ මේ කේවට්ටියෝ පුරෝහිතු නිසා තමයි හැමතරම කාටවත් වැරදිලා තිබෙන්නේ. ජේ.ආර්. ජයවර්ධන මහත්තයා තහනම් කරපු වෙලාවේ මේ දින අභයාරාම භූම කෙලින් ඉඳගෙන මම හිතනවා අපි ස්තුතිවන්ත වෙනවා දිනේතුමාට. අපේ ඇමතුමා තමයි ඒ කාලේ ප්‍රමුණ කටයුතු කළේ. නමුත් අද මම දැන් දිනේත් මහත්තයාත් මම දැන් ඉන්නවාද කියලා මට තේරුමක් කරන්න බෑ. ඒ තරම් නිහඬ තත්ත්වයකට පසු වෙන්නේ. කෙසේ වෙතත් අපි මේ හදන්නේ මයින්ද අපේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාට අවශ්‍යකම තිබුණා රට හදාගෙන ඉදිරියට යන්නට. නමුත් එතුමා රාජ්‍ය නායකයෙකු වශයෙන් එතුමාට දුර බලන්නට ඕනේ. මේක එක්ක මට ආරංචියක් ලැබුණා ගොඩක් එතුමා කේරන් අහනවා කියලා. ඇත්ත වෙන්නට පුළුවන්. කෙනෙක් කියලා කෝකේ හදයි දමුද අපි දැන් සෞඛ්‍ය පැත්තෙන් ගත්තත් බලන්නකො. අපි ඉන්දරන් කියන වැඩ පුළුවන් රාස වැඩ පුළුවන් මිනිස්සු ඔක්කොම දාලා මං කිව්වන් දැන් බලන්න අනිල් ජයසිංහ මහත්තයා කොහෙද ඉන්නේ, අමල් මහත්තයා කොහෙද ඉන්නේ, ජයරොම් බණ්ඩාර කොහෙද ඉන්නේ, මේ වැඩ කරන්න පුළුවන් මිනිස්සු වැඩලා ට්‍රාසන්ලා ඉදිරියට දාගෙන අද ඒකත් අවුල් වෙන අනාගෙන ඉතින් මේ ඔක්කොම නිකන් නෙමෙයි අපේ ජනාධිපතිතුමාට මොකෙක් කර ගිහිලා කේරමක් කියන්නට ඇති. ඒ කේරම නිසා මං හිතනවා එතුමත් මං දැන විකෘති වෙලාද කියන එක. නමුත් රාජ්‍ය නායකයෝ කේරම් අහනවා නම් රාජ්‍ය නායකයෝ මං හිතනවා දුරදිගා බල වැඩ කරන්න ඕන පිරිසක් රාජ්‍ය නායකයෝ කියලා කියන්නේ. අපි ඔවුන්ට අනුශාසනා කරන්නේ ඒකයි. මම මේ අනුශාසනා කරන්නේ වැඩි කැඩයක්වත් ගන්න නෙමෙයි. අරගෙනත් නෑ, දුන්නත් ආලත් නෑ, අරගෙනත් නෑ, ගන්න මට ඕමනාවකුත් නෑ. රට හදාගන්න ඕමනාවක් තියෙනවා, නායකයෝ හදාගන්න ඕමනාවක් තියෙනවා. මේ රට විශාල සේවාවක් දෙකට රාජපක්ෂලා ආරක්ෂා කරන්න ඕමනාවක් තියෙනවා. නමුත් ඒවා ජනාධිපතිවරු මන් දන්නේ නෑ තේරෙනවද කියන එක. මහින්දවාද නම් මේවා තේරෙනවා. අන්න ඒ නිසා අපි කියන්නේ ඉදිරියේදීවත් අඩුපාඩු පෙන්වන්නේ හදාගන්නයි විනාශ කරන්න නෙමෙයි. අපේ සභාපතිතුමනි ඕනනම් විනාශ කරන්නත් පුළුවන්. නමුත් අපි එවාගේ ඔකුසත් මිනිස්සු නෙමෙයි. අපි කණ්ඩ දුන්න අත හපා ගන්න අය නෙමෙයි. සෙවන දුන්න දෙන අපි විනාශ කරන අය නෙමෙයි. අන්න ඒ නිසාවයි මොන අඩුපාඩු ගන්න තිබුණත් අඩු පෙන්න ඉදිරියට යෑමයි මගේ සත්‍ය, මගේ හැඟීම. අන්න ඒක බලා අපේ නායකයෝ හිතනවා නම් මේ ගමන අපට
උන්ට දුරට යන්න පුළුවන් ගමනක් කියන එක මගේ විශ්වාසය. අපේ නායක හඳුනන්නේ දැන් මේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයා අයින් කළා මහින්ද රාජපක්ෂ මහත්තයා ඉවත් කළා දාගන්න තව නායකෙක් රටේ බිහි වෙලා නැහනේ. පේන්නේ එක්කෙනෙක්වත් පේන්නේ නැහනේ. මේ දැන් රනිල් වික්‍රමසිංහ මහත්තයා වගේ ඔක්කොමලා අනිත් වගේ රටේ නායකයෝ හිගකමක් තියනවා නේද අපේ නායක හඳුනන්නේ. නායකයෝ කියන්නේ අපේ සභාපතිතුමා නායකයෝ අපට මතු වෙන්න පුළුවන් බැරි කම මුකුත් නැහැ. නමුත් නායකයෝ මතු කරන්න ඉස්සෙල්ලා අපර ඕනකම ඉන්න නායකය හදාගන්න. ඉන්න නායකය අපිට හදාගන්න පුළුවන් නම් අනිත් නායකයෝ අපට අවශ්‍ය වෙන්නේ නැහැනේ. අපි ඒ නිසා තමයි මේ නිතරම මේ ද්වේෂයෙන් අදකින් කතා කරනව නෙමෙයි. කොහොම හරි ඉන්න නායකය හදාගෙන ඉන්න නායකයාගේ බලාපොරොත්තු 100%ක්ම බැරුණක් 95%ක් සාර්ථක කරගෙන ඉදිරියට යන්න පුළුවන් අපි උත්සාහ කරන්නේ. නායකයෝ හද නායකයෝ මතු වෙන්න ඕන. නායකයෝ හදන්න පුළුවන් ගමක් නැහැ. තමන්ගේ ක්‍රියාකාරීත්වය තුළින් තමයි නායකයෝ මතු වෙන්නේ, නායකයෝ ගොඩ එන්නේ. ඒ නිසා අද අපේ ජාතික නායකත්වයක් පේන තැනකවත් අපිට පේන්නේ නැහැ නුකතනකවත්. ඒ තරම් දුරට අද මේක විනාශ වෙලා තිබෙන්නේ. ඒ නිසා ආරක්ෂා කර බලාපොරොත්තු වෙච්ච නායකයා හදාගන්න උත්සාහ කරමු. නායකයා හදාගන්න බැරි නම් නායකයාත් වැරදි මාර්ගයේ යනවා නම් අපේ යුතුකමක් තමයි අපේ කාර්යභාරයක් තමයි ඒක කෙලින් කරේ හදීම බැරි නම් ඉවත් කර දීමයි මගේ බලාපොරොත්තුව. හොඳයි මුරුත්තකි ආනන්ද නායක හඳුරන් මහන්ස ජාතික ගුවන් විදුලියෙන් අපි කතා කරා බොහොම නිර්භයව පැහැදිලිව. ඇත්තම ජාතික ගුවන් විදුලියෙන් ඉස්සර මේවා කතා කරන්න නම් බොඩ් නෑ. කතා කරන්න ඕනේ ආණ්ඩුවට පන්දම් අල්ලන ඒවමයි කතා කරන්න ඕනේ. නමුත් හඳුරන්නේ අපි තීරණයක් කරා සත්‍ය කතා කරන ජනතාවට. ඒ නිසා මුරුත්තෙටි ආනන්ද නායක ස්වාමින්ද්‍රයන් මහත්ස බොහොම ස්තුතිය මහන්සේගේ අදහස් ප්‍රකාශනයට. අනේ ඇත්ත වශයෙන්ම ඔබතුමාගේ හඬ පහුවා කර ගුවන් විදුලියේ තිබුණා නම් මීටට ගුවන් විදුලියක් දිනු වෙනවා. දැන් තමයි ගුවන් විදුලියේ ප්‍රාණයක් ඇවිල්ලා කිසියම් හඬක් මතුවේගෙන යන්නේ. ඒකත් අපි කවදාකවත් මම දන්නවා ඔබතුමා අපේ හඬ රේඩියෝ හදලා මේ ආණ්ඩුව බඩේට පත් කරන ওই හඬ මම විතර රැව් පැලු හඬක් තමයි නැවත වාරයක් ශ්‍රී ලංකාව ගුවන් විදුලි සංස්ථාව මගින් ජනතාවට හඬ දැරෙන්නේ. ඔබතුමාගේ හඬ තව තවත් මේ දෙරණ තුල අම්බය තුල විහිදේවා කියලා මමත් ප්‍රාර්ථනා කරනවා. අනේ බොහොම ස්තුතියි ස්වාමින් වහන්සේ පිං ඔබ වහන්සේට ඒ වගේ කතාවක් කළාට.